අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශය ආයමේ මම වත්සල හෙට්ටමල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මුදල් ඇමති මහ බැංකු අධිපති IMF යයි උගන්ඩාව ඇතුළු රටවල සංගවා ඇති ධනය ගෙන්න පුළුවන් අපට විතරයි සිරිමාවෝ මැතිනියගේ 106 වන ගුණ සැමරේ වසර 3කට පෙර පාස්කු ඉරිදාවක අපේ රට ලේන් තෙතුණා දෙවියන්ගේ බිමේදී යක්ෂයා ක්‍රියාත්මක වූ අවස්ථාවක් 2019 පාස්කු ඉරිදාව යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදායි ඒ දිනේට නම් තව දින 3ක් තියෙනවා ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර උත්තාන වූ දවසේ අහිංසක බැතිමතුන් 300ක පමණ ජීවිත අහිමි කළ අඳුරු කතාව පිළිබඳ සියත තබන විශේෂ සටහනයි මේ 2019 පාස්කු ඉරිදාව යෙදී තිබුණේ අප්‍රේල් 21 වනදාටයි පාස්කු ඉරිදාව කතෝලික ජනතාවගේ සතුටු දිනයක් ක්‍රිස්තුන් වහන්සේ මරණය පරාජය කර මළවුන්ගෙන් නැගිටීම හෙවත් උත්තානයේ සිහිකරනුවේ පාස්කු ඉරිදායි ක්‍රිස්තු භක්තිකින්ගේ ප්‍රධානතම විශ්වාසය වනුයේද උන්වහන්සේ මරණයෙන් උත්තාන වූ බවයි 2019 ඒ විශ්වාසයේ සමරන්න දෙව් මැදුරුවලට එක්ව බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා සමහරුන් අදත් සදාකාලිකම ආබාධිතයි කොච්චිකඩේ දේවස්ථානය මීගමුව කටුවා පිටිය මඩකලපුව සියොන් දේවස්ථානය සහ සුප්‍රසිද්ධ හෝටල් තුනක සහ ලැගුම් හලක පිපිරීම් සිදු වුණා මෙසියල් මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර සිද්ධ වූ අවස්ථාවේ කතෝලික සභාව සෙයිම බොහෝ අය එම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර හුදු ආගමික අන්තවාදී කල්ලියක් මත පැවරීමට ඉක්මන් වුවා එසේම එදා පැවති යහපාලන රජේ ආරක්ෂාව පිළිබඳ දුර්වලකමද පාස්කු ප්‍රහාරයට හේතු බව පවසනු ලැබුවා අද සිටින පාලකින් එදා සිටියේ විපක්ෂයේ ඉබ්බා දියේ දාපුවම ඇන්නෑවේ කිව්වසේ පාස්කු බෝම්බ ප්‍රහාරය ඔවුන්ට මහත් ආශිර්වාදයක් වුවා පාස්කු වින්දිතින්ට යුක්තිය ඉටු කරන බව පවසමින් එදා විපක්ෂය අද වත්මන් පාලකෙන් 69 ලක්ෂයකගේ ඡන්දයෙන් බලය ගත්තා නමුත් අදවන තෙක් විසඳුණු යුක්තියක් නැහැ ඒ වෙනුවට අතිශය දුර්වල සාක්ෂි මත නඩු පවරමින් චෝදනා ලැබුවා නිදහස් කිරීමට තරම් දුර්වල ක්‍රියාමාර්ගයක්ගත් බවයි කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නිතරම පවසන්නේ සුද්දෝ බයිබලයේ සඳහන් වෙනවා මේ අහිංසක මිනිසුන්ගේ ලේ වැගිරුවම ඒ ලේ ස්වර්ගයට මුරගසනවා කියලා යුක්තිය ඉල්ලලා ඒ නිසා වෙන්නට ඇති මේ රජයට මාස 3යි රට පාලනය කරන්න හරියට ඉඩකඩ ලැබුණේ එතන ඉඳලා විනාශේ මාවතට මේ රජය පියවර තැබුවා. ඉතින් ඔන්න දැන් ඒගොල්ලන්ට රට පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා. අද කතෝලික සභාවේ මතය වනුයේ එම ප්‍රහාර පිළිබඳව බලවත් සැකයක් පවතින බවයි. එනම් දේශපාලන බලය අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක කොටසක් ලෙස පාස්කු බෝම්බ ප්‍රහාරය අද කතෝලික සභාව දකිනවා. දිවයින පුරා කතෝලික බැතිමතුන් පාස්කු ඉරිදා දේවමෙහයන්ට සහභාගී වුණා. කටුවා පිටිය දේවස්ථානයේද පාස්කු ඉරිදා පූජාව පැවැත්තුණා. මඩකලපුව සියොන් දේවස්ථානයේ පාස්කු ඉරිදා දේවමය පැවැත්වූ ආකාරයයි මේ. ශාන්ත අන්තෝනි දෙව් මැදුරේද අද පැවති පාස්කු ඉරුදින පූජාවයි මේ කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුරේ ප්‍රධාන දිව්‍ය මෙහෙය පැවැත්වුණා ඒ කොළඹ අගරද ගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වේ I
අවුරුදු 74ක් තිස්සේ අපේ මාතෘභූමිය විනාශ කළා ඒ වංචාවෙන් හා රැවටීමෙන් ඒකට හොඳම උදාහරණය පාස්කු ඉරිදා ප්‍රහාරය ඒකේ පරීක්ෂණ කටයුතු තවම නිශ්චිතව සිදු වෙලා නැහැ කවුද කළේ කියලා හරියටම දන්නෙත් නැහැ ඇත්තටම මේ ගැන හරියට හොයන්නෙත් නැහැ ඒ නිසාම මේ ගත කරපු කාලේ ගොඩක් අතපසු වීම් බැරදීම් සිදුව තිබෙනවා අප ජාතියක් විදිහට යලි නැගී සිටින්න ඕනේ අපි ජාතියක් විදිහට නැගිටලා නිදහස් ලංකාවක් ආපහු ගොඩනගන්න ඕනේ මේ අතර දිවයින පුරා දේවස්ථානවල පාස්කු ඉරිදින දේව මෙහෙයන් සහ විරෝධතාද පැවැත්වුණා කොළඹ අගරදුගුරු පදවියට අයත් සියලුම තරුණ සමිතිවල තරුණ තරුණීන් පාගමනක් ආරම්භ කළා. ඒ අද හවස 3ට පමණ කොටහේන ශාන්ත ලුසියා ආසන දේව මැදුරේ සිටයි. පාගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවිමෙදුර දක්වා පැමිණියා. කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රැලියේ පැමිණි පිරිස ආශිර්වාද ගන්නුන් ලැබුවා. අනතුරුව මෙම තරුණ පිරිස ගාලුමෝදර දක්වා පැමිණ විරෝධතාවයට එක් වුණා. අපි දකිනවා කිසිම ජාති භේදයක් නැති ආගම් භේදයක් නැති පක්ෂපාත භේදයක් නැති ගමක් විතර නිර්මාණය වෙලා තියෙනවා. මම දකින්නේ ඒ ගම ගෝල් ෆේස් පිටිය අද අපිට කියා දෙනවා පාඩමක්. මෙන්න මේ විදිහේ රටක් තමයි අපිට ඕනේ කියලා. මේ රටේ දේශපාලකයන්ට යුතුකමක් සහ වගකීමක් තියෙනවා. මේ මිනිසුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මේ දේශපාලකයන් තේරුම් ගන්නට ඕනේ පාර්ලිමේන්තුවේ තියෙන බලතුලනයට වඩා හාත්පසින් වෙනස් මතයක් සහ බලයක් තමයි පාර්ලිමේන්තුවෙන් පිටත තියෙන්නේ. පාස්කු ප්‍රහාරයට අවුරුදු 3ක් ගත වෙද්දි කිසිම සාධාරණයක් ඉෂ්ට කළේ නැහැ. එහෙමනම් මේ හේතු මත අපි දකිනවා ජනතාවගෙන් පත්තුණු ආණ්ඩුව ජනතාවට සංවේදී නොවි රටට යහපතක් කරන්නේ නැතිව හිතාමතාම ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රටේ අනාගතයේ රටේ අද දවස පාවලා දුන්නයි කියලා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ එහෙමනම් මේ නායකයින් යන්නටම ඕන. කරුණා කරලා අපගේ රටේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඒ වගේම අපගේ මැති අමැතිතුමන්ට කාරුණිකව අපි හැමදෙනාම කියනවා කරුණා කරලා දැන් මේ තනතුරු දාලා යන්න. ගිහිල්ලා හොඳ නායකයෙක් සහ හොඳ සිස්ටම් එකක් රටට තෝරගන්නට ඉඩ දෙන්න. මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකින්ද පාස්කු වින්දිතින්ට සාධාරණ ඉල්ල උද්ඝෝෂණයක නිරත වුණා. උගන්ඩාව ඇතුළු රටවල ඇති හොරාකත් ධනය යළි මෙරටට ගේන්න පුළුවන් අදෝෂිත පාලනයකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනපීඩක ආණ්ඩුව පන්නමු යන මැයෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමන බේරූල නගරෙන් ආරම්භ වුණා. ඒ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන සඳහා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියා. Yeah.
රටේ ධනෙ හිඳිලා තිබුණට රට පාලනය කරපු අයගේ ධනෙ හිඳිලා නැහැ. ඒගොල්ලන්ගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් ගොඩ ගැහිලා තිබෙනවා. අද මේ රටේ ජනතාව මේක දන්නවා. මහා බැංකුවේ මහා මංකොල්ලට සම්බන්ධ වුණු අර්ජුන ඇලෝසියස් අද සිංගප්පූරුවේ හොඳට ජීවත් වෙනවා. ඒ නිසා මේ කණ්ඩායම් දෙකම කරපු දේ තමයි හොරකම් කරා හොරකම් කරන කණ්ඩායම ආරක්ෂා කරනවා. අද මේ ආණ්ඩුව හොරකම් කරන ඒවා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගොඩනගන්න තමයි අනිත් කඳු උත්සාහ කරන්නේ. ඒ නිසා උගන්ඩාවේද සීසෙල්ස් වලද ලොස් ඇන්ජලිස් වලද බ්‍රවුන්සිල් වලද මේ රට පුරා මැද මුලනේද කොල්ලු පිටියේද මේ මහජනයාගේ ධනෙ හොරක් කර ඔක්කොම පවර ගන්න ඕන. ඒක කරන්න පුළුවන් කාටද? ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අපේ රටේ දූෂණයට සම්බන්ධ නොවුණු දූෂිත නොවුණු ව්‍යාපාරයකට විතරයි. ඒ නිසා අපේ ජනතාවට යෝජනා කරන්නේ උගන්ඩාවේ ධනෙ පවා පවරා ගන්න පුළුවන්කම තිබෙන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වටා ඒක රාශි වීම පමණයි. දූෂණයට විරුද්ධව හඬ නගනවා වගේම අදූෂිත පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් අපේ රටේ ජනතාව වේශමාංශී වීතු කියලා අපි කල්පනා කරනවා. ආණ්ඩුවේ තවත් චෝදනාවක් තමයි මේ සියලුම ආණ්ඩුවට විරුද්ධව තියෙන කුමන්ත්‍රණවල පිටිපස්සේ ඉන්නේ ජාතික ජනබලවේගය කියලා. මුතුමවද කියන කියන්නේ. අපි පිටිපස්සේනේ අපි මේ ඉදිරියෙන් ඉන්නේ. අය පිටිපස්සෙන් ඉන්නේ. ජාතික ජනබලවේගය ඉන්න තැන හොයාගන්න. ඉතින් මෙතන ඡායාරූපයක් ගන්න. ඔබට තේරුම් ගන්න පුළුවන් අපි ඉදිරියෙන් ඉන්න බව. ආණ්ඩුවලන් කියන්නේ මේ තුලේ මේ රට අස්ථාර වීමයි අවධානමත් තියෙනවා කියන්නේ. රට අස්ථාර වෙලා ඉවරයි. ණය ගෙවා ගන්න බැරි රටක්. තෙල් ගේන්න බැරි රටක්, වාහන පෝලිම් වලින් පිරිච්ච රටක්, දීවර රස්සාවට යන බෝට්ටුව ගෙදර තියලා තියෙන රටක්, බලාගාර වහලා තියෙන රටක්, කිරිපහදු වහලා තියෙන රටක්, කොයි දිස්තාවර රටක් වෙන්නේ. එනිසා අපේ මේ ව්‍යායාමයේ තිබෙන මේ ආර්ථික වශයෙන් අස්ථාවර කරලා තිබෙන විශාල බිඳ වැටීම ලක් කරලා තිබෙන මේ රාජ්‍ය ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. රටේ පවතින වත්මන් අර්බුදයේ හේතුවෙන් නව කැබිනට් මණ්ඩලයේ කිසිම තනතුරක් ලබා ගන්නේ නැති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒසිය Facebook ගිණුමේ සටහනක් තිබෙමේ. රටේ ඒකීය භාවය සම්බුද්ධ ශාසනයේ සහ ජනතාව වෙනුවෙන් තමන් සෑම විටම පෙනී සිටින බවයි ආචාර්ය සරත් වීරසේකර මහතා සිය Facebook ගිණුම ඔස්සේ සටහනක් තිබමින් සඳහන් කරන්නේ. ඊයේ ගාලු මුවදොරට පොලිස් ට්‍රක් රථ 20ක් යැවීම සම්බන්ධයෙන් සරත් වීරසේකර ඇමතිවරයා සිය විරෝධය අදාළ බලධාරීන්ට ප්‍රකාශ කළ බවයි නිල නොවන තොරතුරු ඔස්සේ අපට වාර්තා වූයේ. අපේ රටේ ඉතිරි වී ඇති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.93යි. මින් ඇත්තටම ප්‍රයෝජනයට ගන්න පුළුවන් ප්‍රමාණය ඩොලර් මිලියන 200යි. ආසියානු කලාපයේ අඩුම ආර්ථික වර්ධනය ඇති රට ශ්‍රී ලංකාව. ඉහළ උද්දමනය ඇති රටත් ශ්‍රී ලංකාව. නිල උද්දමන අගය 117.5ක්. නමුත් සැබෑ උද්දමනය 160ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සමහර ආර්ථික විශේෂඥයින් පවසන්නේ. මෙවන් පසුබිමකයි මුදල් ඇමති අලි සප්‍රිස් සහ මහ බැංකු අධිපතිතුමා IMF කේ. අද අපේ රට ආර්ථික දේශපාලනික සහ සමාජීය අර්බුදයකට අගාධයකට ඇදවැටී තිබෙනවා. මීට මාස 6කට පමණ පෙර සිටයි අපේ රටේ මේ ආර්ථික අර්බුදය බරපතල ලෙස උග්‍ර වුණේ. අප රට බිඳ වැටෙන්න පටන් ගත්තේ ඒ අවස්ථාවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මහ බැංකු අධිපති අජිත් නිබාඩ් කබ්‍රාල් නිතරම ප්‍රකාශ කළ කරුණු කිහිපයක් මතක් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ නැහැ. අපට ණය ගෙවන්න ඩොලර් තියෙනවා. සල්ලි අච්චු ගැහුවට උද්දමනේ වැඩි වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ක්‍රමය. මේ දෙදෙනා ඇතුළු ආණ්ඩුවගත් අදුරදර්ශී තීරණවලට බලපෑවෙම දේශපාලනයේ දේශපාලන ගේම්. එහි අවසන් ප්‍රතිඵලය වුණේ IMF යන්න පමාවීම. ලෙඩාට මරණාසන්න වුණාට පසුව තමයි දොස්තර හොයන්න දොස්තර ගෙදර හොයන්න යන්න සැලසුම් කළේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වුණා. ගෑස්, භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් හිඟේ අදටත් එහෙමයි. පැය 10-12 විදුලිය කැපුවා. භාණ්ඩ හා සේවාවල මිල අහස සට ගිහින්. මේ සියලු දේවල අවසාන ප්‍රතිඵලය වුණේ සමාජ අර්බුදය. ඕනෙම ආර්ථික අර්බුදයක් සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වී අවසානයේ දේශපාලන අර්බුදයක් බවට පත්වීම ඉතාම සාමාන්‍යයි. දැන් සමාජ සහ දේශපාලන අර්බුදය ඔඩුදුවල අවසන්. රට පුරාම උද්ඝෝෂණ. රාජපක්ෂවරු ගෙදර යා යුතුමයි කියලයි රට පුරාම ඉන්න ජනතාව අදහස් පළ කරන්නේ. ඒ වගේමයි විදෙස් රටවල ශ්‍රී ලංකාව කිකිනුත් කැමර දෙනවා දැන් ඇති දාලා යන්න කියලා. මෙවන් අස්ථාවර සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් තිබියදී අපට IMF යන්න වෙන්නේ. නව මුදල් ඇමති අලි සබ්‍රි සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාත් දැන් හෙට ජාත්‍යන්තර මූල්‍ය අර්බුද හා සාකච්ඡා ආරම්භ කරනවා.
හිතන තරම් ලේසි නැහැ ලැබෙන හැම සතපහක්ම ණය වැදගත්ම දේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක ණය ගෙවන්න තියෙන කාලය වැඩි කරගන්න එක එවිට මේ අවුරුද්දට ගෙවන්න තියෙන ණය තව ටිකක් ඈතට අරගෙන යන්න පුළුවන් ඇත්තටම රටම අගාධයට ඇදලා දාපු අයගේ නම් දෙකකට සීමා කරන්න අප සූදානම් නැහැ ඒ කියන්නේ බැසිල් සහ කබ්‍රාල්ට සීමා කිරීම වැරදි මේ කවුරුත් අතදරුව නෙවෙයි මුළු කැබිනට්ටුවම ඊට වගකිවෙතුයි ඩොලරය 203ට සීමා කරලා විදේශ ප්‍රේෂණ නැති කරගෙනම මේ රට විශාල අර්බුදයකට ගෙන ගියා ඒක අත්වැරදීමක් හෝ දන්නේ නැතිකම නිසා සිදු වූවක් නම් නෙවෙයි ඇත්තටම ණය ප්‍රතිව්‍යුහගත කරලා අලුතින් ණය ඉල්ලගෙන මේ අගාධයෙන් රට ගොඩගන්න ගමන් මේට වගකිව යුත්තන්ට දඬුවම් දෙන්නම ඕනේ ඒ අය දේශපාලනික වශයෙන් සදා කාලයටම නිහඬ කරන්න අවශ්‍යයි මේ තත්ත්වේ නිසායි දැන් රාජපක්ෂ පරම්පරාවටම gedera යන්න කියලා මේ රටේ ජනතාව කියන්නේ. දැන් කොටස් වෙළඳපොළත් සතියකට වහලා දැම්මා. ලෑලි කඩයක් සම්පූර්ණයෙන්ම වහලා දානවට වඩා එක ලෑල්ලක් හරි අරගෙන බුලත් විටක් විකුණගත්තත් ඒකත් ලාභයි. නමුත් විනිමය සුරකුම්පත් කොමිසම අපේ කොටස් වෙළඳපොළ සතියකට වහලා දැම්මා. මේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි දේශීය සමාගම් පමණක් 300ක් තියෙනවා. ඒ සමාගම් හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකිනුත් මුදල් ආයෝජනය කරනවා. දැන් ඒකත් සතියකට වහලා. වත්මන් ආණ්ඩුව බලයට ගේන්න දරදිය ඇදපු පක්ෂ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධානයි. රටේ වත්මන් තත්ත්වයත් එක්ක මේ වෙනකොට ආණ්ඩුව අතහැරලා වෙනම ගමනක් යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරලා. මේ අර්බුද මැද සිරිමාවෝ මැතිණියගේ 106 වන ජන්මදිනය සැමරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මෙම සැමරුමට එක් වූයේ නැහැ. සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක මැතිණිය ලොව ප්‍රථම කාන්තා අගමැතිණියයි. තෙවරක්ම අගමැති පදවිය හෙබ වූ සිරිමාවෝ මැතිණිය සිය පාලන කාලය තුල බැංකු, අධ්‍යාපන, කර්මාන්ත, මාධ්‍ය සහ වෙළඳ ශාස්ත්‍ර ආයතන රැසක් ජනසතු කිරීමට කටයුතු කළා. රට තුල දේශීය කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සිරිමාවෝ මැතිණිය විප්ලවීය පියවරයන් රැසක් ගනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය සහ පක්ෂ නායකත්වයේ කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 106 වන ජන්මදිනය पक्षे नियोजित सहभागित्वेन विशेष समरु वेडसटानक्दपेवेतुना ए कोलंब बंडारनायक अनुस्मरण जात्यांतर सम्मंत्रण शाला पारिश्रेदी मेहदी सिरिमावो बंडारनायक मेथिनियेगे पिलिरुवट पुष्पोपहार दैक्वीमद सिदुना अद मेरट मुन पालतीयन अर्बुदय हरियर दैक्व කාන්තාවගේ අරපිරිමැස්මේ අභියෝගය තමයි අද තියෙන්නේ. දුමිය එනා පරිමැස්ම කාන්තාවක් විදියට අද අපේ රටේ ඒක ඉතුරු වෙලා තිබුණා නම් අද මේ தත්ත්වය අපිට අත් වෙන්නේ නැහැ. මේවා අපි දිගින් දිගටම අවුරුදු ගාණක් කිව්වා මේ தත්ත්වය. හැබැයි පිළිගන්න පුළුවන් නායකයෝ හිටියේ නැහැ. හැම කෙනාම ඉදුවේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. අපිට තමයි හොඳටම කරන්න පුළුවන්. ඒකේ අවසාන ප්‍රතිඵලය බලින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ගෙදර යවනවා. මේ 225න් බලයක් නැහැ පාර්ලිමේන්තුවේ. මේ බලය පාවිච්චි කරන්නේ කැබිනට් මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලන පක්ෂයකට ගැටි වුණාම අපිට තනි තීන්දුව ගන්න බෑ. ඒතර ගේන හැම එකකටම සමහර කඩේට අත උස්සන්න සිද්ධ වෙනවා. අත ඉස්සුවේ නැත්නම් පාර්ලිමේන්තුවෙන් පක්ෂයෙන් විනය පරීක්ෂණ දීලා ඔහු එළියට තල්ලු කරනවා. හරිද සාක්ෂි පිළිබඳ ප්‍රශ්නේ අපිට පාර්ලිමේන්තුවේ කොයිතරම් තිබුණත් හරිද සාක්ෂිය වනදාලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද වැඩ කරන්න සිද්ධ වෙනවා. කැබිනට් මණ්ඩලයේ ගන්න තීන්දුව తీරන වලට කතා කරන්නේ කැබිනට් මණ්ඩලයේ ඉන්න 30 දෙනා නම් 4 දෙනයි 5 දෙනා. අනික කට්ටිය ඔක්කොම ඔහේ ඒවට අත උස්සන දරකට තල්ලුලා තියෙනවා. වැඩියෙන් කතා කරා නම් ඒ කැබිනට් මණ්ඩලයේ එයාම එළියට දානවා. නිවැරදි ක්‍රියාමාර්ගයක් ගැන කතා කරපුවම කැබිනට් මණ්ඩලයේ ඔහු ද්‍රෝහියෙක් බවට පත් වෙනවා. ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ තරහකාරයෙක් වෛරක්කාරයෙක් බවට පත් වෙනවා. එහෙම කතා කරපුවාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂෙන් දිගහරා නැතුව ගහනවා. ඉතින් කොහෙද අපිට අයිතියක් තියෙන්නේ අපිට හැකියාවක් තියෙන්නේ විරුද්ධ වෙන්න. දැන් ඔය හෙට අනිදා හදා ගන්න හදන අටමගලෙන් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අර ගෝල් ෆේස් එකේ දඟලන තරුණයෝ කෑ ගහන තරුණයන්ගේ හඬ මේ රටේ හඬ බවට පත් වෙන එක වැඩි ආතතියක් නොවේ කියන එකයි මම විශ්වාස කරන්නේ. චන්දිකා බණ්ඩාරනායක මහත්මියලා ආරාධනා කරනවා අපිත් එක්ක අත්දැක ගන්න නැවත වතාවක් මේ රටේ සම්ප්‍රදායික ඉස්සරහට ගෙනියන්න ලබා දෙන දින නායකත්ව අපිත් එක්කම ලබා දෙන්න කියන ඉල්ලීමක් අපි කරනවා. ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.